ගරු අනුරකුමාර දිසානායක මහත්මයා විනාඩි 19යි ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශ විවාදයේදී සංඛ්‍යා දත්ත විකෘති කිරීම සහ ඉටු නොවන ඉලක්කයන් කාලාන්තර තිස්සේ අයවැය ලේඛනයේ පිළිබඳව අයවැයක් ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරන ද බලාපොරොත්තු පිළිබඳ බොහෝ කරුණු කියන්න තිබුණත් මා ඒ පිළිබඳව දවදානිය යොමු කරන්නේ නැහැ ඒ මොකද පසුගියදා වෙළඳ අමාත්‍යාංශයේ විවාදයේ පැවැත්වෙන වෙලාවේදී මා විසින් සීනි ආනයනක බදු ඉවත් කිරීම හා ඒ හරහා සිදු වූ මහපරිමාණ ගනුදෙනුවක් පිළිබඳ පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කරා මා බලාපොරොත්තු වුණා එදා වෙළඳ අමාත්‍යවරයා හෝ ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි කියලා. ඒ මොකද මේ මොහොතේ මෙම බොක්ස් එකේ කූඩුවේ සතොස සභාපති නුසාත් පෙරේරා හිටියා. ඔහුට හැකියාව තිබුණා මුදල් අමාත්‍යවර වෙළඳ අමාත්‍යවරයාට මා විසින් ඉදිරිපත් කළාද කරුණු වැරදි නම් ඒ පිළිබඳ වෙළඳ අමාත්‍යවරයා හරහා මේ පාර්ලිමේන්තුව දැනුවත් කරා. ඒ වෙනුවට නුසාත් පෙරේරා මා පාර්ලිමේන්තුවේ කරුණු කිව්වාට පසුව ඔහු එළියට ගොස් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඒට පිළිතුරු ලබා දී තිබෙනවා. මම නැවතත් මේ ආනයනික සීනි ගනුදෙනුව වෙළඳ අමාත්‍යාංශයට වගේම මුදල් අමාත්‍යාංශයේ සබත්තාවයක් තිබෙන නිසා අද එකින් එක මම මේ කරුණු ගැන මම කරුණු ඉදිරිපත් කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය මැයි මාසයේ 23 වෙනිදා එතෙක් අපේ රටේ සීනි සඳහා කිලෝග්‍රෑම්යකට තිබුණු රුපියල් 33 බද්ද රුපියල් 50 දක්වා වැඩි කරා. ඒ 50 දක්වා වැඩි කරනකොට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු කරුණු කීපයක් තිබුණා. 1. අපේ රටේ සීනි විශාල ප්‍රමාණයෙන් නීති විරෝධී මත්පැන් පෙරීම දක්වා යනවා. ඒ වැළැක්විය යුතුයි. 2. කරුණ අපේ රටේ සීනි කර්මාන්තේ දියුණු කරන්න නම් මේ බද්ද පැනවිය යුතුයි. සැබවින්ම ඒ වගේම රට මුහුණ දී තිබෙන ඩොලර් හිගය ආනයන වියදම පාලනය කිරීම සඳහා මෙම බදු පැනවිය යුතුයි. එනිසා ආණ්ඩුව පහුගිය කාලේ පුරාවටම ආනයන වියදම් අවම කිරීම වෙනුවෙන් තීන්දුව ගනු ලැබුවා. සමහර භාණ්ඩ ආනයන සම්පූර්ණ අතර කරා. දැන් කහ වගේ එකක් ගත්තොත් ආනයන සම්පූර්ණ අතර කරා. වාහන ආනයනය ඒ ඒ ඒ හා යැපුණු වෙළඳ ප්‍රජාවක් විශාල අසිරුතාවට පත් වී තිබියදීත් නතර කරා. සමහර භාණ්ඩවල ආනයන වැඩි කරා. ආනයන මේ බද්ද වැඩි කරා. සමහර භාණ්ඩවල යම් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නා භාණ්ඩ ආනයනය කරන්න. නිසා ආණ්ඩුවේ ආර්ථික මේ අර්බුදයට ආණ්ඩුවේ පිළියම් බවට පත් වී තිබුණේ ආනයන බද්ද ආනයන පාලනය කිරීම සඳහා බදු ඉහළ නැන්වීම ආනයන තහනම් කිරීම සහ යම් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම. එසේ තිබීදී පහුගිය ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා පහුගිය ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා මැයි මාසයේ 23 වෙනිදා රුපියල් 50 දක්වා වැඩි කරන ලද බද්ද 125 දක්වා අඩු කරා. එයි. ඒක පැහැදිලි කරන්න ඕන. එයි. ඒ කියන්නේ සියලු භාණ්ඩවල බදු වැඩි කර තිබියදී බොහෝ භාණ්ඩ ආනයන සීමාකම් කර තිබියදී සීනිවල බද්ද රුපියල් 50 ඉඳන් 125 දක්වා කියන බද්ද මුළුමනින්ම පහයි ඉවත් කරා. ඉවත් කරලා කිව්වා ජනාධිපති මාධ්‍ය ඒකකය අපේ රටේ අද බඩු මිල තීරණය කරන්න. ඔවුන් නිවේදනයක් නිකුත් කරලා කිව්වා අපේ රටේ සීනි කිලෝ එකක් රුපියල් 85යි කියලා. එතෙන් සිට එදා 13 වෙනිදා රාත්‍රියේ සිට සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 85යි සැමන් රුපියල් 200යි පරිප්පු වලට මිලක් ලොකු නූල් වලට මිලක් නම් කරා. ඒ අනුව මා දැනගන්න කැමතියි ඒ සාකච්ඡාවට මුදල් අමාත්‍යතුමා කැමති සම්බන්ධ වුණාද කියලා. මේ බදු අඩු කිරීමේ සාකච්ඡාවට. ඉන් අනතුරුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ගැසට් එකක් සකස් කොට මුදල් අමාත්‍යවරයාට ඉදිරිපත් කර අස්සන් අරගෙන මේ සීනිවල බද්ද 125 දක්වා අඩු කරා. සීනිවල බද්ද 125 දක්වා අඩු කරනකට ගරු නියෝජ්‍ය කතානායකතුමනේ ඒ වෙනකොටත් පාරිභෝගික අධිකාරිය
අර රුපියල් 50 බදු වලට යටත්ව කොච්චර සීනි ප්‍රමාණයක් ලංකාවට ගෙනලා තිබෙනවද කියලා ඒ තොග ආනයන කරන්න ගාවට කියලා සමීක්ෂණයක් කරා. ඒ සමීක්ෂණය කරනකොට මෙට්‍රික් ටන් 90000ක් තිබුණා වෙළඳ ගබඩාවල මෙට්‍රික් ටන් 90000ක් තිබුණා රුපියල් 50ට බදු ගහලා ගෙනාපු සීනි. එතකොට 14 වෙනිදා වෙනකොට මෙට්‍රික් ටන් 90000ක් තිබෙනවා. හැබැයි ඒ සීනි කිලෝ එකට රුපියල් 50ක බද්දක් ගහලා. දැන් ආණ්ඩුව කියන රුපියල් 85ට සීනි දෙන්න කියලා. හැබැයි 50කම බද්දක් තිබුණා මෙට්‍රික් ටන් 90000ක්. ඒ නිසා එතන වියවුලක් නිර්මාණය වුණා. ඒ නිසා කිසිසේත්ම 85ට සීනි දෙන්න බැරි වුණා. කොහෙවත් 85ට සීනි නෑ අන්තිමේට සතොස රුපියල් 85ට කිලෝග්‍රෑම් එක ගානේ දෙන්න පටන් ගත්තා. බඳුළු ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා කිව්වා ගෙදරට මාසෙට සීනි කිලෝ එකක් ඇති කියලා. මෙහෙම නුනේ. ඊට පස්සේ මේ මාස ඊට පස්සේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා නැවත නුසාත් පෙරේරත් මුදල් අමාත්‍යංශයේ ආටිගල මහත්මයාත් ජනාධිපතිවරයාත් අතර සාකච්ඡාවක් පැවතුණා. ඒ සාකච්ඡා ආනයන කරුවන් අතර සාකච්ඡාවක් පැවතුණා. ඒ සාකච්ඡාවේදී මේ අර්බුදයේ පෙන්වා දෙනු ලැබුවා. රුපියල් 50ට ගෙනාපු සීනි තිබෙනවා. බද්දක් ගහලා ගෙනාපු සීනි තිබෙනවා. 125 සීනියෙ මින් තිබෙනවා. දැන් මොකද්ද මේ අර්බුදය කියලා. ඒ අනුව එදා තීරණය කරා නැවත රුපියල් 40ක බද්දක් සීනි වලට පනවන්න. පහවදා විලඳ මාත්‍යවරයා හමු වෙලා සාකච්ඡා කරා දැන් මේ 40 බද්ද පනවන්න. විලඳ මාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා ඒ වෙනද බද්ද බද්දක් ගැහුවට පස්සේ මාසයක් යනකම් වෙනස් කරන්න බෑ කියලා. දැන් මේ 725 බද්ද ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ගැහුවේ නොවැම්බර් මාසේ 13 වෙනිදා දක්වා වෙනස් කරන්න බෑ. ඊට පස්සේ වෙනද අමාත්‍යංශය තීරණයක් ගත්තා ආනයන අපනයන පාලක හරහා වරායෙන් සීනු නිකුත් කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න ලයිසන් එකක් හඳුන්වා දෙන්න. ඒ ලයිසන් එක හරහා සිද්ධ වෙච්ච දේ තමයි අර 725 බද්දට ගෙනාපු සීනි ඔක්තෝබර් මාසයේ 30 සිට නොවැම්බර් මාසයේ 22 දක්වා වරායෙන් නිකුත් කරන්න දුන්නේ නැහැ. ඊට පස්සේ ආණ්ඩුව කිව්වා නොවැම්බර් මාසයේ 13 වෙනිදාගෙන් පස්සේ නැවත 40 බද්ද ගන්නවා කියලා. හැබැයි 40 බද්ද ගැහුවේ නැහැ. නොවැම්බර් මාසයේ 22 වෙනිදාගෙන් පස්සේ නැවත බලපත්‍ර හරහා බද්ද 725ට සීනි ආවා. ඕකයි කතාව. මේ කතාවේ ගනුදෙනුව කොහොමද සිදු වී තිබෙන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සතොස නිසාත් පෙරේරාගේ සම්බන්ධය කුමක්? ඔහු ඔබ දන්නවා. වෙළඳ අමාත්‍යවරයාට ජනාධිපතිවරයා හම්බෙන්න බෑ. හැබැයි ඔහු ජනාධිපතිවරයාගේ වියත් මගේ කවේ කෙනෙක්. තීන්දුව ගන්න ඒගොල්ලෝ. එම අමාත්‍ය මණ්ඩලෙ හිටියට. ඊළඟ දැන් මේ රුපියල් 85ට සීනි දෙන්න කියලා තිබේදී සතොස ඔක්තෝබර් මාසේ 13 වෙනිදා මෙට්‍රික් ටන් 700ක් ගන්නවා රුපියල් 127.749ට. 127.749ට අරගෙන සතොස 85ට සීනි දෙනවා. ඔක්තෝබර් මාසේ 15 වෙනිදා මෙට්‍රික් ටන් 700ක් ගන්නවා 121.750ට. 121.750ට සතොස සීනි අරගෙන 85ට පාරිභෝගිකයන්ට දෙනවා. ඔක්තෝබර් මාසේ 20 වෙනිදා මෙට්‍රික් ටන් 750ක් ගන්නවා රුපියල් 92කට සජාස් මෞසින්ගේ සංගිල අයිති සමාගමේ සභාපතිවරයාගේ. ඒ වගේම ඔක්තෝබර් මාසේ 22 වෙනිදා මෙට්‍රික් ටන් 600ක් ගන්නවා රුපියල් 110ට සතොස. දැන් බදු අඩු කරලා සීනි දෙන්න කියන රුපියල් 85ට. 85ට සීනි දෙන්න නම් කරු නියෝජ්‍ය කතානායකතුමනි තොග මිලදී ගන්න ඕන අඩුම තරමේ 80ටවත්. හැබැයි 80ට ගන්න ඕන සීනි 121කට සභාපතිවරයා ගන්නවා. 124 ගන්නවා. 110ට ගන්නවා. අරගෙන 85ට සතොස්සේ දෙනවා. මේ මොකද වෙන්නේ? ආණ්ඩුව පාලන මිල 85යි කියනවා. හැබැයි සතොස්ස මිලදී ගන්න 121කට. ආණ්ඩුව පාලන මිල 85යි කියනවා. සතොස්ස මිලදී ගන්න 127.50ට. කොහොමද වෙන්නේ? ඒ විතරක් නෙවෙයි. ඊට පස්සේ ලංකාවේ අවුරුදු 30කින් ලංකාවට සීනි නමක් ඇවිල්ලා නැහැ. හැබැයි පහුගිය නොවැම්බර් මාසේ දෙවනිදා සීනි නමක් ආවා. පහුගිය නොවැම්බර් මාසේ දෙවනිදා සීනි නමක් ආවා සීනි මෙට්‍රික් ටන් 26000ක. කවුද ගෙනාවේ? සජාත් මෞසින්. 725 බද්දට සීනි මෙට්‍රික් ටන් 26000ක් ආවා.
එවිතරක් නෙමෙයි ගරු නියෝජක කතානායකතුමනි ඔවුන් 125 බද්දට මේ වෙනකොට සීනි මෙට්‍රික් ටොන් 37000ක් ගෙනලා තිබෙනවා මේ 12 වෙනිදා මේ 12 වෙනිදා තවත් මෙට්‍රික් ටොන් 22500ක සීනි නමක් වරායට එනවා සජාත් මොහොසිඩ්ගේ මෞසීන්ගේ විල්මා ට්‍රේඩින් කම්පැනි එකෙන් ගෙනෙන සීනි අද මේ වෙනකොටත් ඉන්දියාවේ තවත් නවකට සීනි මෙට්‍රික් ටොන් 13500ක් පටවනවා සජාස් මෞසීන්ගේ විල්මා ආයතනේ ආසන්න වශයෙන් ගත්තොත් මේ 725 සීනි වලට 725 බද්දට සීනි මෙට්‍රික් ටොන් 73000ක් මේ දැන් වෙනකොට 37000ක් ගෙනලා තිබෙනවා තව 38000ක් 38000ට ඔව් තව 38000ක් ආසන්න වශයෙන් ගත්තොත් මේ 12 වෙනිදා 22500ක් එනවා තව ප්‍රමාණයක් තව සතියකින් එනවා දැන් මේ 725 බද්ද හොඳයි තමුන් වහන්සලා හිතුවෝ පාරිභෝගිකයන්ට අඩුවිලට සීනි දෙන්න ඕන කියලා දැන් අඩුවිලට සීනි දෙනවද රුපියල් 85ට සීනි තියෙන කොහෙද 700 රුපියල් 85ට කිලෝ එකක් දෙනවා හැබැයි 124 ගත්තු සීනි 121කට ගත්තු සීනි 110ට ගත්තු සීනි දැන් රුපියල් 50 බද්ද අඩු වුණාම එහෙනම් සීනි කිලෝග්‍රෑම් එක රුපියල් 135 තිබ්බා රුපියල් 50 බද්ද අඩු වුණාම සීනි කිලෝ එක රුපියල් 85ට දෙන්න පුළුවන් වෙන්න ඕන හැබැයි සීනි කිලෝ එක 85ට දෙන්නේ නේ අදත් වෙලඳපොළ 110 115යි 120යි සීනි කිලෝ එක දැන් කවුද මේ ලාභය උපයන්නේ දැන් ආටිකල කලබලේ ගිහිල්ලා මුදල් අමාත්‍ය සිලේකම්මරේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මේ 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 ගැසට් එකකින් බයල මුදල් අමාත්‍යවරයා හිටිට උහුරු තිබෙන්නේ මේ අස්සන ගන්නකොට රුපියල් 85ට සීනි දබා දීම සඳහා තිබුණ වැඩපිළිවෙල මොකද්ද මේකෙන් විතරක් මතක තබා ගන්න විල්මා ආයතනය මෙට්‍රික් ටොන් 73000කට 73000 වැඩි කිරීම 50 වැඩි කිරීම 1000 අතිරේක ලාභයක් උපයනවා ගණන් හදලා බලන්න මෙට්‍රික් ටොන් 90000ක් මේ වෙනකොට අවිල තිබෙනවා මෙට්‍රික් ටොන් 90000 ආණ්ඩුවට බදු අහිමි වෙලා තියෙන කෝටි 450ක් හරි ආණ්ඩුව බදු අහිමි කරගෙන ජනතාවට සහනයක් දුන්න වෙන්න පුළුවන් හැබැයි ජනතාවට සීනි 85ට නේ එක්ක ආණ්ඩුවට බද්ද යන්න ඕන රුපියල් 50 එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට 85ට සීනි දෙන්න ඕන 85ට සීනිත් නැහැ ආණ්ඩුවට බද්දත් නැහැ සාමාන්‍යයෙන් ගරු නියෝජක කතානායකතුමනි වසරකට අපි සීනි ආනයන කරන්නේ මෙට්‍රික් ටොන් 160000ක් විතර හැබැයි මේ ඔක්තෝබර් මාසේ 13 වෙනිදා 725 දක්වා සීනි බද්ද අඩු කිරීමේ සිට මේ මාස දෙක ඇතුළත වෙනකොට දැනටමත් මෙට්‍රික් ටොන් 102කට කිට්ටු ආනයනක සීනි ආනයන කරමින් තිබෙනා නැව් වලට පටවමින් තිබෙනවා කවුරු වෙනුවෙන්ද මේ සජාත් මෞසින් වෙනුවෙන් සැංගිල ආයතනයේ දුන්නා සැංගිල ආයතන දුන්නා වියත්මකට අඩුවිලට රැස්වීම කියන්න ඒ වගේ ගෙවීම් තමයි බහණ්ඩාගාරයේ මේ ගෙවීමින් තිබෙන්නේ ඒ නිසා ආණ්ඩුව 725 දක්වා බද්ද අඩු කරා නම් රුපියල් 85ට සීනි දෙන්න ඕන රුපියල් සාමාන්‍යයෙන් කරු නියෝජක කතානායකතුමනි රුපියල් 85ට සීනි දෙන්න තොගවලෙන්දට 80ට දෙන්න ඕන ආනයන කරුවා රුපියල් 75ට තොගවලෙන්දට දෙන්න ඕන තොගවලෙන්ද දෙන්න 80ට 80ට දීපු සීනි තමයි සිල්ලර වෙලෙන්ද රුපියල් 85ට විකුණන්න පුළුවන්කම තිබෙන්නේ දැන් මෙහෙම එකක් වෙලා තියෙනවද මේ 90000 විතරක් අහිමි වී තිබෙනවා බදු කෝටි 450 ආණ්ඩුවට ලක්ෂ 2ක් වුණොත් කෝටි 10000ක් සමන් කෝටි 1000ක් බදු අහිමි වෙනවා රුපියල් බිලියන 10ක ආණ්ඩුවට බද්දක් අහිමි වෙනවා මා කියන්නේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කල්පනා කරලා බද්ද අහිමි කරගෙන ජනතාවට අඩුමිලට සීනි දෙනවා අඩුමිලට සීනි දෙන්නේ හැබැයි අද ආණ්ඩුවට බද්දක් නැහැ ජනතාවට අඩුමිලට සීනිත් නැහැ සිද්ධ වෙලා තියෙන මොකද්ද ජාවාරම් කර කුප්‍රකට කණ්ඩායමක් මේ ආණ්ඩුවේ බහණ්ඩාගාර ලැබෙන්න ඕන ධනය වෙනපාරවල වලින් තමන්ගේ ගෙදරට තමන්ගේ ව්‍යාපාරයට හරවගෙන තිබෙනවා මෙන්න මේක තමයි මම එදා පාර්ලිමේන්තුවේ ඉල්ලදරව් කරේ ඉල්ලදරව් කර උත්තර දෙන්න ඕන කවුද මේ කාර්යක සභා අවස්ථාවේ ඒ වෙලාව උත්තර දෙන්න ඕන බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා අද නම් උත්තර දෙන්න ඕන කවුද මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා අජිත් නිවට් කබ්‍රාල් එහෙම නැත්නම් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් හැබැයි උත්තර දුන්නේ කවුද මට මට උත්තර දෙන නුසාඩ් පෙරේරා මාධ්‍ය සාකච්ඡා තියෙන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන ඇමතිගේ
මට හොරාගේ මාධ්‍ය සාකච්ඡා වැඩක් නෑ මේ තීන්දුව 725ට බදු අඩු කරන්න කියලා තී යෝජනාව ජනාධිපතිවරයාට කරේ නුසත් පෙරේරා මේක ඇත්ත කතාව මුදල් ඇමතිවරයා දන්නවද අහන්න එතුමායි සාකච්ඡාවක හිටියද අහන්න මුදල් රාජ්‍ය ලේකම් රාජ්‍ය අමාත්‍යවරේ සාකච්ඡාව හිටියද අහන්න මේ මුදල් අමාත්‍යවරු සාකච්ඡාව හිටියද නිකන් රූකඩ තීන්දුව ගත්තේ නුසත් පෙරේරා ජනාධිපතිවරයා තව නිලධාරි දෙන්නෙකුයි දැන් ඒ නිසා මේ කෝටි බිලියන 10කට ආසන්න ප්‍රමාණයක් බදු අහිමි වෙනවා මේ මාස දෙක ඇතුළත මම අහන්නේ කයි නෙමත තමුන්වාසලගේ සියලු භාණ්ඩවල බදු වැඩි කරනකොට සමහර භාණ්ඩ ආනයන සීමා කරනකොට සමහර භාණ්ඩ ආනයන නතර කරනකොට වාහන ගේන්න දෙන්නේ නේ කහ කුඩු ගේන්න දෙන්නේ නේ මෝටර් සයිකල් ගේන්න දෙන්නේ නේ සුවඳ විලුණු වර්ග ගේන්න දෙන්නේ නේ සමහර භාණ්ඩවල බදු වැඩි කර සමහර භාණ්ඩවල බලපත්‍ර ඉල්ලුවා හැබැයි ඔක්කොම ඇස්සේ සීනි විතරක් 725ට අඩු කරේ යයි බද්ද පැහැදිලි කරන්න ඔක්කොම ඇස්සේ සීනි අඩු කරේ අඩු කරේ මේ ගනුදෙනුවට එනිසා මේ ගනුදෙනුව මා දැක්ක ඊයේ ජනාධිපතිවරයා දූෂණ විරෝධී දිනේදී ප්‍රකාශ කළ තිබුණා අපේ රටේ දූෂණ ජනතාව අපේ රටේ සිදුවන දූෂණ ජනතාව ඉවසන්නේ නැහැ කියලා අන්න ඉවසන්න බැරි එකේ කෝපය තමයි මේ ප්‍රකාශ කරන්න මතක තබා ගන්න. ඔහු දූෂණයට අනුබල දෙමින් ඔහු දූෂිතය රකවරණය කරමින් දූෂණය සඳහා ඉඩකඩ ලබන තීන්දුව తీරන ගැනීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වෙමින් දූෂණ විරෝධී දිනේදී කියනවා දූෂණයට ජනතාව විරුද්ධයි කියලා. හොඳයි ඒක දැනගෙන ඉන්න එක. මම එතුමට කියන්නේ. ඒ වගේම ඊළඟ ගනුදෙනු කොහොම සිද්ධ වෙන්නේ? ඊළඟ එක තමයි මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම. මහජන උපයෝගිතා කොමිසම කොහොමද අහෝසි කරන්නේ? ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර 2010 දෙසැම්බර් මාසේ පළවෙනිදා මුදල් අමාත්‍යාංශයේ ආටිගල මහත්මයාට එවන මේ ලිපිය මම ඒක හැන්සඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා ගරු නියෝජක කතානායකතුමනි ලිපිය අරලා කියන මොකද්ද අකර්මණ්‍ය කරන්න කියනවා මහජන උපයෝගිතා කොමිසම ජනාධිපති ලේකම්වරයෙකුට එහි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ආටිගල මහත්මයාට ලියුම් අරලා මහජන උපයෝගිතා කොමිසම අඩාල කරන්න පුළුවන් මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි ඒක මේ පාර්ලිමේන්තුවෙන් ස්ථාපිත කරලද එය මේ පාර්ලිමේන්තුවෙන් ස්ථාපිත කරලද පනතක ස්ථාපිත කළ ආයතනය ගරු නියෝජක කතානායකතුමනි පහුගිය ආණ්ඩුවේ රවි කරුණානායක බාජ් එකක් ගේන්න හදුවා මෙගාවොට් 200ක මේ බාජ් එක ගෙනලා ගිවිසුමක් අත්සන් කරන්න හදුවා විදුලිය මිලදී ගැනීම ඒකකයක් රුපියල් 26ට කැබිනට් මණ්ඩල අනුමත කරා කැබිනට් මණ්ඩල කැබිනට් පත්‍රක හතක් සම්මත කරා ඒක මිලදී ගන්න හැබැයි මහජන උපයෝගිතා කොමිසම කිව්වා මේක රටට බරක් රවිකරුණායක විශාල නියගයක් එනවා ජලහිගයක් ඇති වෙනවා විදුලියේ විශාල අර්බුදයක් නිර්මාණය වෙනවා ඒ නිසා මේ බාජ් එක ගෙනලා එකක් කොළඹ වරායේ මෙගාවොට් 200ක් අනිත් එක ගාලු වරායේ මෙගාවොට් 200ක් ස්ථාපිත කරන්න ඕන කිව්වා කැබිනට් මණ්ඩල අනුමැතිය දුන්නා හැබැයි මහජන උපයෝගිතා කොමිසම මේක නතර කරා එහෙනම් මේ මහජන උපයෝගිතා කොමිසම හැම වෙලාවෙම ජනතාව වෙනුවෙන් පෙනීහිටපු කොමිසම ඒක අහෝසි කරන්න මුදල් අමාත්‍යවරයාට මුදල් ලේකම්වරයාට තියෙන බලය මොකක්ද මම දැනගන්න කැමති ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අමාත්‍යංශ විෂයම් බෙදීමේත් ගැසට් කරලා තිබෙන මේ ආයතනය මුදල් ඇමතිවරයාට මුදල් ඇමතිවරයා ගැසට් කරලා තිබෙන ආයතනය පී.බී. ජයසුන්දර ලියුම් වලින් යවනවා වහලා දාන්න කියලා එහෙම වහන්නේ කොහොමද පී.බී. ජයසුන්දර ඒවා ඒ විතරක් නෙවෙයි ආටිගල මම ගරු කරනවා එතුමගේ දැනුවත්කමට එතුමගේ අධ්‍යාපනයට එතුම අපේ රටේ දරලා තියෙන නිලතලවට මගේ ගරු කිරීමක් තිබෙනවා හැබැයි එතුම කොහොමද දුරකතන වලින් කතා කරලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමට කියන්නේ අස්වෙන්ද කියලා එකනේ පේරාදෙණි එහි සභාපතිවරයා පේරාදෙණි විශ්වවිද්‍යාලේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා තව සමාජිකෙක් මොරටු විශ්වවිද්‍යාලේ හිටපු උපකුලපතිවරයා එවැනි ඉතාමත් වැදගත් නිලධාරී කණ්ඩායම මහජන උපයෝගිතා කොමිෂම ඉන්නෝ කාලය අවසන් මන්ත්‍රීතුමා ඒකත් කිරීමේ බලය තියෙන පාර්ලිමේන්තුවට ගරු කතානායකතුමනි කාලය අවසන් අමාත්‍යවරයා විසින් ඔවුන්ට චෝදනා ඉදිරිපත් කරලා ඒ එනක චෝදනාවන්ද පාර්ලිමේන්තුවට ඒ චෝදනාවන්ට පිළිතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ පිළිබඳ වාර්තාවක් අමාත්‍යවරයා ඉදිරිපත් කරලා ඒ පාර්ලිමේන්තුව සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් විතරයි කොමිසමේ සමාජිකයෙක් ඉවත් කරන්න පුළුවන් අවසන් කරන්න එතන මේ මහජනයා වෙනුවෙන් ගොඩනගන කොමිසම් අහෝසි කරනු එනිසා කරු නියෝජක කතානායකතුමනි මේකත් දැන් මෙගාවට් 300ක බලාගාරයක් පිළිබඳ තියෙන ගනුදෙනුවේ ඊළඟ පියවර මේ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම එනිසා වංචාව දූෂණයට තිත තබනවා කියන්නේ වංචා දූෂණයට තිත තබනවා කියලා කියන්නේ දූෂණ විරෝධී දිනේ නිවේදනය නිකුත් කිරීම නෙවෙයි
तमंट फेवरेट में जनाधिपति बलतल संकरण दूषण इतुकरी में दूषण क्रियामार्ग वेलक्कीम सदा तींदु गेनीम तमई वगकीम किला प्रकाश करमी मम नतरण भूमि स्तुति गरु नियोजकता नायकतु ओबतुमाट स्तुति।